අයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සීත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත ජනපති මීමුරේට මම මීමුරේ එනවා කියලා කිව්වහම සමාජ මාධ්‍ය වලින් කිව්වේ ඔන්න පරිසරය විනාශ කරන්න එනවා කියලා මේවා බොරු ජනපති කියයි විමල්ගේ මේඩ් ඉන් ශ්‍රී ලංකාවට අගමැති එයි විමල්ට සෙත් ශාන්තිය මැති අමිතිවරුන් රැසකගින් විමල්ට ප්‍රතිචාර අකණ්ඩව සිවවන දිනටත් රට තුල කොවිඩ් ආසාදිතීන් 900 ඉක්මවයි කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමට ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි රවි කුමුදේෂ් කියයි රෝග ලක්ෂණ වලින් ප්‍රභේද වෙන් කරන්න බෑ සෞඛ්‍ය අංශය පවසයි ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනයට ලබා දෙන එන්නත ගැන සජිත්ට ප්‍රශ්නයක් කොරෝනා මර්ධනයට ලොවම එන්නත් කරණයේ යෙදෙද්දී කොරෝනා මර්ධනයට ඊශ්‍රායලයෙන් ඉන්හෙලරයක් එළබෙන මැතිවරණින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අනිවාර්යයි නියෝජ්‍ය නායක රුවන් කියයි මොනරුන් ඌරන් මුවන් සහ රිලවුන් ඇතුළු වනසතුන් ග්‍රහණයටගත් ඇහැටු වැව ගම්මාන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත තමා ගමට යන්නේ ගම මෙන්ම එහි ජනතාවගේ සංවර්ධනය උදෙසා ව්‍යාපෘති ඉදියත් කිරීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 10වන අදියර ලෙස අද මීමුරේ ප්‍රදේශයට පැමිණෙමින් ගම සමග පිළිසඳරක් වැඩසටහන් මාලාවේ 10වන අදියර අද මීමුරේ කයිකාවල ප්‍රාථමික විද්‍යාලය ආශ්‍රිතව පැවැත්ුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින පාරිසරික සමාජීය සහ ආර්ථිකමය ඇතුළු ගැටලු රැසක් පිළිබඳව මෙහිදී ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා මම මීමුරේට එනවා කියලා කිව්වම සමාජ ජාලවල හුඟක් දාලා තිබුණා මේ පරිසරය විනාශ කරන්න එනවා කියලා ඒක සම්පූර්ණ වැරදි අපි මේ මීමුරේ කියන ගම තා ලස්සන පෞරාණික ගමක් ඉතින් මේ ගම්වල ජීවත් වෙන අය කවදාකවත් ගමේ පරිසරය විනාශ කරන්නේ නැහැ පිටින් ඇවිල්ලා තමයි විනාශ කරන්නේ ගමේ අය පරිසරයට ආදරේ තමන් ජීවත් වෙච්ච තමන්ගේ දෙමව්පිය ජීවත් වෙච්ච પરම්පරා ගානක් ජීවත් වෙච්ච මේ ගම්මානය ඉතින් අපිට ඕන ගම ලස්සන වගේම ගමේ ජනතාවත් ලස්සන වෙන්න පැහැ හැමදෙරේ නේද බොහොම දුෂ්කර වනේ ජීවත් වෙන්නේ මාධ්‍ය ජාලවල වැරදි මත බොහෝ ගෙනියනවා මේ පාසලත් පොඩි පාසල ඒ වගේම කයිකාවල පාසලට මම ගියා මම හිතන්නේ කයිකාවල පාසලේදී ඒ දරුවෝ කිව්වේ 1 සිට 11 විතරයි තියෙන්නේ උසස් පෙළ ඉගෙන ගන්න ඇතැම්ම විශාල ප්‍රමාණයක් ඈතට යන්න ඕන උසස් පෙළ දක්වා පන්ති ලබා දෙන්න කියලා ඉල්ලුවා මේ පළාතටම මම හිතන්නේ අධ්‍යාපන ලේකම්තුමා ඉන්නවා ඒක කළ දෙන්න පුළුවන් නේද ඔව් සර් දැන් මේක උදේ සාකච්ඡා කරා උදේ සාකච්ඡා කර මම ඒවා අවශ්‍ය පහසුකම් දැනටම දීලා අපි ඒ ලෙවල් පන්තිය පටන් ගන්නවා සර් මේ පාසලේ ඒකේ අර පොඩි ළමයි හුඟක් අය ඉල්ලුවා මේ సౌందර්ය පැත්ත නැටුම් ගුරුවරයෙක් ඒක ඒ විෂය ඔව් ඒ විෂයත් සර් අපි කල්පනා කරා ඒකත් ආරම්භ කරනවා කියලා ඒ උසස් පෙළට ඒ විදිහට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ සර් මේ ක්‍රීඩා පිටියයි බිල්ලින් එකයි අපි හදලා දෙන්නම් හමුදාවේ හොඳයි සර් කිව්වා හමුදාවේ අය ඉන්නවා අපි කයිකාවලදී කියපු දෙයක් තමයි වෛද්‍යවරේ නැති එක දැන් මම හිතන්නේ ප්‍රාථමික වද ඒකකයක් තියෙන තැනට වෛද්‍යවරයෙක් එන්න ඕන නේද ඊළඟ ලිස්ට් එකෙන් ඒකට වෛද්‍යවරයෙක් එවන්න ලිව් සූදානම් කරලා තියෙනවා මාර්තු වෙනකොට දෙන්න පුළුවන් මාර්තු තමයි ඊළඟ ලිස්ට් එක අවුට් වෙන්න තියෙන්නේ එතකොට මෙහාට එක්කෙනෙක් දෙන්න කාරු ජනාධිපතිතුමනි කම්කරු ශ්‍රේණියේ රැකියාවක් කරන ජනාධිපති මම පස්චාත් උපාධිය ආ ඒක තමයි ඔයා අයියෝ කම්කරු එකට ගියේ උපාධාරණයක් වෙලා මොකද්ද උපාධිය කලා විෂයෙන් ඒ වගේම මට සමාජ විද්‍යාව පිළ පස්චාත් උපාධියකුත් තියෙනවා කැලණි විශ්වවිද්‍යාල ඔයා අපි ඒක හරි ගස්සන්න ඔයගොල්ලන්ගේ ආයතනයේ ප්‍රධානියන්ට කියන්නේ ඒක ඔයාගේ විස්තර යවන්න කියලා මේ අමතුමයි පොඩ්ඩක් විස්තර කරන්න මොකද ඒ කිව්වේ කාරණේ කියලා ඒක අපි මම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් අහුවස සර් උපදෙස් දීලා තියන්නේ සෑම ආයතන ප්‍රධානියෙකුටම තමන් යටතේ ඌන සේවා උපාධිධාරීන් කී දෙනෙක් ඉන්නවද ධර්ණ තනතුර මොකද්ද කියලා සර් පරිපාලනට වාර්තා කරන්න කියලා තියෙනවා. එතකොට පරිපාලන මාත්‍යංශයෙන් තමයි සර් මේ ලේඛනයට ක්‍රියාමාර්ග ගන්න. ඒක සර් සමහරක් තැන්වලට ඒක දැනුවත් කළා නැතුව ඇති සර් ඒක අඩුපාඩුවක් ඒක කරන්න ඕනේ. උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිටවල උඩගැම්මැද්ද කොටසේ
පවුල් හයක් තියෙන්නේ කිසිම ජල සැපයීමක් අපිට නැහැ බෝක්කුවක් යටින් එන වතුර තමයි බොන්නේ වැහි කාලේට වතුර බොන්න බෑ වහලේ වතුර බොන්න ඕනි ඔබතුමාට පුළුවන් සාධාරණකේ වෙනුවෙන් ඉටු කරන්න කොච්චර ඉල්ලුම් කරත් ඒ ටික පවුල් ප්‍රමාණය මදි කියලා කිසිම ජල සැපයීමක් අපිට ලබා දීලා නැහැ තවම පොඩි ව්‍යාපෘතියක් දෙන්න පුළුවන් නළු නිලක්වත් ගහලා දෙන්න බලන්න පොඩි කොහෙද කොහෙද කියන්නේ පිටවල උඩ ගැම්මැද්ද अमात्य विमल वीरवंश महता पसुगे दिनवल पुवत् मवण्यकु बवट पत्व सिटिया श्रीलंका पोदुजन पेरुमुने नायकत्व सह जनाधिपतिवर्या पिलिबंद सिदुकल प्रकाशयक् समग श्रीलंका पोदुजन पेरुमुन सह अमात्यवर्या अतर मत भेदात्मक तत्वयक् हटगत्ता केसे वेतत् मे सिदुवी मालावेन पसुव प्रथम वरट अद अमात्य विमल वीरवंश महता सह अग्रामात्य महिंद राजपक्ष महता एक्व सिटिन दर्शन देखगत हेकी वुना ए कोलंबो दी पैवति मेड इन श्रीलंका वेलंद प्रदर्शन येदी कोलंबो हत पदनाम मावत केंद्र करगनिमिन पैवत्वने मेड इन श्रीलंका वेलंद प्रदर्शन प्रधान आरत्ता मुत्ता लेस अद सहभागी उने अग्रामात्य महिंद राजपक्ष महताई अमात्य विमल वीरवंश महता विसेन अग्रामात्यवरया इता सुखदशीली लेस पिलिगनिमिन उत्सव सभा वेत कंदवागिन यनु लबुवा उत्सव सभाव अतरतुर अमात्य विमल वीरवंश महता अग्रामात्य महिंद राजपक्ष महता समीपेट पेमिन केटि साकच्छावक निरतवन इरु दक्नट लबुना शुभ उदयसनक सिलुम देनाटम श्रीलंका प्रजातंत्रवादी समाजवादी जनराजे करु अग्रामात्यतुमनी ओबतुमान 2005 मे रटे जनाधिपति दूरयट पत्वीम समग लंकावे समाज आर्थिक देशपालन चिंतने विशाल पेरलियकट मुलपिरुवा कल नोहक्कक नोमेत कियन धैर्य संपन्न हेंगीम मुलुमहत जातियट मेन्नत कला पराजयट पत् करन्न बहकिय पुत्रस्तवादय युदमे वशयेन पराजयट पत् करला पेन्नुवा ए वगेम देशीयत्वयट मुल्तन देमिन अपे रटे जातिक आर्थिकय जातिकत्वय समग मुहुकोट गोडनैन्वीमट हेकी कियन बलवत् विश्वासय 2005 2015 मुल दक्वा वू काल परिच्छेदय तुल ओबतुमा गोडनैन्वला पेन्नुवा महिंद राजपक्ष जनाधिपत्तुमंगे नायकत्वयेन गेविच्चे दशकय मेरटे समाज आर्थिक देशपालन इतिहास कथावे इता मनोरम परिच्छेदयक् बवट पत् वुणा ඒ පදනම මත ඉඳගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්ත අපේ වර්තමාන ආණ්ඩුව මහින්ද චින්තනයේ මූලික පදනම වෙච්ච ඒ දේශීයත්වයට වඩා වැඩි විශ්වාසයේ තබමින් මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය බලගන්වන්න ඒ ආත්ම විශ්වාසය අපට ලැබිලා තිබෙන්නේ ඒ දශකයේ තුල ගොඩනගපු අතිවාරම මත පදනම මත. ඉන් අනතුරුව වෙළඳ ප්‍රදර්ශන කුටි නැරඹීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ විදේශ ස්ථානාපතිවරුන් එක්ුණා. वेलंदकोट नरममीन इदिरियट पेमिनी अमात्य विमल वीरवंश महताट सेत शांतियाग्द करनु दक्नट लबुना इन अनु मध्यवेदी नगु प्रश्न किट अमात्यवरिया पीलितुरु लबा दुन्ने मे आकार ඒකට හොඳම උත්තරයක් දද්ද ලැබුණේ කිය. චෝදනා හම් වික්කවේ කම්මව බදාරි. හැබැයි අමතුම අයියේ කිව්වා മന്ത്രിවරු 150ක් ඉන්නවත් කියලාත් කිව්වා. ඒ කිව්වේ ඕනේ නම් අපිට 150ක් ඉන්නවත් කිව්වා. අනේ ඔය පොඩි ළමයි කියනවට මම උත්තර දෙන්න. උත්තර දෙන්න නේද? නෑ මේ සාකච්ඡා තියෙන දිගින් දිගටම. ඇලට වැටෙනවා. ප්‍රයත්න කරන විතර උත්තර අපි හැරෙන්න. මෙතර අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් වන සිදුවීම පිළිබඳව රජයේ මැති ඇමතිවරුන් අද විවිධ අදහස් පළ කළා. මම පැහැදිලිවම කියන මේ හැම කෙනෙක්ගේම දායකත්වයේ නායකත්වයේ කැපවීම උඩ තමයි ආණ්ඩුව නිර්මාණය වෙන්නේ. ඒක නිසා කාවවක්වත් අවතක්සේරු කරන්න බෑ. හැබැයි විපක්ෂේ හිතාගෙන ඉන්නවා නම් අපේ පක්ෂය ඇතුලේ අර්බුදයක් ඇති කරන්න ඒක දවල් දකින හිමියක් හැටියටයි මම දකින්නේ. පරිස්සමෙන් මේ ආණ්ඩුව අපි කොන කරගරයා ඕරණ වැඩියෙන් දුවන්න ගිහිල්ලා විනාශ කරගන්නේ නැතුව ආණ්ඩුව
මතක තියාගන්න හතුර හතුර කොටියා කියන්නේ අර කැලේ මාරුනට පුළිය රසෙන් නැහැ කියලා හැම දේම හැම මගුලම ගිහිල්ලා මාත් දෙගල කය ගහලා මේ අහිංසක මිනිස්සුන්ගේ අනාගත විනාශ කරගන්න එකද කවුරු කවුරු ඒ වගේම රාජපක්ෂලට ගහන්න කිසි රාජපක්ෂකට ගහන්න අපේ පක්ෂය අපි ඉඳලන්නේ නැහැ කියන එක මම දමුන්නාසන මතක් කරා ඕනෑම ප්‍රගතිශීලී අදහසක් ඕනෑම තැනකින් ආවොත් ඒක කොතනද එන තැනන මේ වැදගත් වෙන්නේ ඒ යෝජනාවේ තියෙන වැදගත්කම රටට ජාතියට රටේ ආර්ථිකයට රටේ ඉදිරි ගමනට සමාජීය වටිනාකමක් ලැබෙනවා නම් ඕනෑම දෙයකට ඕනෑම යෝජනාවකට ඕනෑම කෙනෙක්ගෙන් ඒ කොතනින් දෙන්නේ කාගෙන් දෙන්නේ කියනක අදාළ වෙන්නේ නැහැ ඒ යෝජනාව අරන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා පක්ෂයක් ඇතුළේ වැඩ කරන කලාවත් පෙරමුණක් ඇතුළේ වැඩ කරන කලාවත් පිළිබඳ තියෙන අනවබෝධය සහ අත්දැකීම් අඩුකම තමයි මේකට තියෙන ප්‍රශ්නේ මම හිතන්නේ ওই ප්‍රශ්නේ මේ ඇඟට අරන් තියනවා කියලා ජනාධිපතිතුමා වතාගෙන තුමා වත් ඒ දෙන්නම ওই ප්‍රශ්නේ දියපුම්පා උපේක්ෂාවෙන් බලලා පක්ෂය ඇතුළේ ප්‍රශ්න හදාගන්න එපා කියලා hina වෙලා ඉන්නවා මිසක් ওই ප්‍රශ්නේ ගැන කවුරුවත් ඕක මේ ලොකෝට අරගෙන තියනවා කියලා මම හිතන්නේ අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමත් අපේ රජයේ අත් බුද්ධිමත්ව මේ සමගිය තමයි බලය කියන එක හිතාගෙන තමයි කටයුතු කරන්නේ කිසිම ගැටුමක් නැහැ මතවල පරස්පරයක් තියෙනවා පරස්පරයක් තියෙනකොට ඒවා සාකච්ඡා කරන්නට සමමතධාරීන් එකතු වෙනවා ඉතින් මම හිතන්නේ අනිත් පැත්තේ අනිත් මතධාරණයත් ඒ වගේම එකතු වෙනවා එකතු වෙලා සාකච්ඡා කරන එක වරදක් නෙවෙයි ඒක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ තලයකට ගැනීම නමුත් අපි ඒකේ සහෝදරත්වයක් සදාචාරයක් ආරක්ෂා කළ යුතුයි මොකද අපි සතුරු පාරිශ්‍රයක් එක්ක නෙමෙයි මේ වාද කරන්නේ රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමු වුවද රෝග ලක්ෂණ වලින් ප්‍රභේදය වෙන් කර ගැනීමට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා එමෙන්ම ශ්‍රී ලංකාව තුල නව ප්‍රභේද හඳුනා ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 384 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස මියගිය පුද්ගලින් අතරට වයස අවුරුදු 49 ක පිරිමි පුද්ගලෙක්ද ඇතුළත් වන බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 940 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 936 දෙනෙකු දේශීයව හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 278. කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 261ක්, මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 88ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 309 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. පස්පාගේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය වෙස්ට් හෝල් දමිළ මහාවිද්‍යාලයේ පාසල් සිසුන් 6 දෙනෙකුට හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 6 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා. පොල්පිටිගම මූලික රෝහලේ හෙද නිලධාරිනියකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඇගේ සමීපතම ආශ්‍රිතින් ලෙස හඳුනාගත් පුද්ගලින් 12 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. හංවැල්ල ප්‍රදේශයේ පිහිටි බැංකු ශාඛාවක සේවකයෙකු COVID ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග එහි සේවය කළ පුද්ගලින් 13 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. ඒ අනුව අදාළ බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්ද්‍රසිරි මහත්මිය මෙලෙස අදහස් පළ කළා. මෙම නව ප්‍රභේදය නිසා පහළ කරන ලක්ෂණවල කිසිම වෙනසක් සිදු වෙලා නැහැ. ඒ නිසා ඔබට උන හෙම්බිරිස්සා වැනි තත්ත්වයක් තියෙනවා නම් ගිහින් පරීක්ෂාවකට භාජනය වෙන එක තමයි තවමත් ඔබ කළ යුතු වන්නේ. බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි මේක සමමත ආසාද තත්ත්වයක් පෙන්වනවද කියලා. එහෙම තත්ත්වයක් නෙමෙයි. කලින් අපිට තිබුණු වෛරසයේ විදිහම තමයි රෝග ලක්ෂණ පහළ කරන්නේ. එම නිසා ඔබට රෝග ලක්ෂණ වලින් මෙම ප්‍රභේදය වෙන්කර හඳුනා ගන්නට බැහැ. ඒ සඳහා විශේෂ පරීක්ෂණ කටයුතු කරන්න ඕනේ. මේ වෛරසයේ ජාන සංයුතිය බලන්න. එම නිසා රෝග ලක්ෂණ වෙනින් මේ ගැන තීරණ ගන්න නැතුව ඔබ රෝග පරීක්ෂාවකට යෑමයි සිදු කළ යුතු වන්නේ. RNA වෛරස වල ජාන සංයුතියේ වෙනස් වීම ඇතිවීමේ සම්භාවිතාවය ඉතා වැඩි. මේ තත්ත්වය DNA වෛරස් වල නැහැ. ඉතින් මේ වෛරස් කිසිම හේතුවක් නැතුව ඒගොල්ලන්ගේ තියෙන ජාන තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. ඒක අපේ රටට වෙන රටකින් එන්නත් පුළුවන්. එහෙම නැතුව අපේ රටේ තියෙන වෛරසයම වෙනස් වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය කුමක්ද කියලා කියන්න හරියටම පැහැදිලි කරන්න අමාරුයි. නමුත්
මේ වෛරසය ආවා කියලා අපිට කරන්න තියෙන්නේ අපි මෙච්චර කල් පාවිච්චි කරපු ක්‍රමවේදයන් වඩාත් හොඳින් කරන එක. සමහර වෙලාවට වැසිකිලි ජලය එහෙම නැත්නම් වැසිකිලි වල පිටවන අපද්‍රව්‍ය පවා පරීක්ෂාවට ලක් කරනවා ඕස්ට්‍රේලියාව වගේ රටක ප්‍රභේද හොයාගෙන තිබ්බේ එහෙම. මොකද රටක් විදියට ප්‍රභේද හොයා ගන්නවා කියන එක මේ අහඹු ලෙස කාට හරි හිතෙන තැනකින් පරීක්ෂණයක් කරලා හොයාගන්න එක නෙවෙයි. එහෙම හරි හොයා ගත්ත එක ලොකු දෙයක්. නමුත් අපි කියනවා අපේ රටේ තියෙන්නේ එංගලන්තයේ ප්‍රභේදයද ඒක කොච්චර ව්‍යාප්ත වෙලා තියෙනවද ඒක කවුද ගෙනාවේ කියන කාරණාව සම්බන්ධයෙන් තවම අපිට තහවුරු කරලා නැහැ. ඒ වගේම ජාතික වැඩපිළිවෙළ වලක් ඒ සඳහා අපි දියත් කළා නැහැ. යුක්‍රේන් ජාතිකයන් පළවෙනි පස් දෙනාගේ ප්‍රභේද හඳුනාගත්ත උත්සාහ කරා නම් ලංකාවට එනකොටම ප්‍රභේද ගැන අපිට අවබෝධයක් තියාගන්නට පුළුවන්. නමුත් අපි සංචාරක ව්‍යාපාරයේ බබලන්න අපේ කොරෝනා නිරෝධායන නීතිය දවස් 14 තිබ්බ එක 7ට අඩු කළා අපි දෙනවා. ඊට පස්සේ සංචාරකයන් තෘප්තිමත් වෙන විදිහට නීතිය වෙනස් කරන්න කියලා ඉන්න බලපෑමට අපිට නට්ටු වෙන්න වෙනවා. අවසාන වශයෙන් අපි දන්නේ එතනින් කොච්චර කාන්දුනාද රටට අලුත් ප්‍රභේදයක්. දැන් ප්‍රභේද ලංකාවෙම ඇති වෙන්නත් පුළුවන්. ලංකාවට එන්නත් පුළුවන්. ලංකාවෙන් එළියට යන්නත් පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ ප්‍රභේද හඳුනා ගැනීම කියන එක ලංකාවේ ජාතික වැඩපිළිවෙලක් විදිහට කරන්නට ඕනේ. ඒ ජාතික වැඩපිළිවෙලේදී අපි දිස්ත්‍රික්ක වශයෙන් මේක පරීක්ෂා කරන්න ඕනේ. එතකොට තමයි එංගලන්තේ හඳුනාගන්නේ ප්‍රභේදයක් තියෙනවා කියලා. එතකොට ඒක නිසා මේ ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ජාතික වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්නේ නැත්තේයි කියන කාරණාව තමයි අපි දිගින් දිගටම අහන්නේ. කොවිඩ් මර්ධන එන්නත් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට නිශ්චිත විසඳුමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට අද ලුණුගම් වෙහෙර ප්‍රදේශයේදී එක් වෙමේ. දැන් ඊයේ දවසේ අපිට ආරංචි වුණා අලුත් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා අපේ රටේ රෝගීන් ගණනාවකදී. දකුණු අප්‍රිකාවේ කරපු පරීක්ෂණ වලින් එළි වෙලා තිබෙනවා නිර්මාණය කරපු එක එන්නතක් මේ අලුත් ප්‍රභේද මර්ධනය කරන්නට සාර්ථක එන්නතක් නොවන බව. ඒ එන්නත තමයි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත. දැන් මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතම තමයි අපේ රටටත් ඇනුම් කරලා තියෙන්නේ. ඒක බරපතල ප්‍රශ්නයක්. පළමුව එන්නත ගැන ආණ්ඩුවට සැලැස්මක් තිබුණේ නැහැ. මේ රජයට තිබුණා එන්නත් ඇනුම් කරනකොට ඒ එන්නත්වල ප්‍රබලතාවය හොයලා බලන්න. මේ රටේ රට පාලනය කරන රටට සෞභාග්‍යයේ ඉදිරි දැක්මක් තිබෙන මේ ආණ්ඩුව කරන්නට ඕනේ මොකක්ද? අපේ රටට හැම ප්‍රභේදයකටම ඔරොත්තු දෙන එන්නත් ඇනුම් කිරීම. මුළු රටටම කිව්වේ වියක් ආණ්ඩුවක්, ශක්තිමත් ආණ්ඩුවක්, රට දිනවන ආණ්ඩුවක්, ජනතාව රැකගන්න ආණ්ඩුවක්. හැබැයි මේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා උගත්කම බුද්ධිමත්කම දර්ශනය උපයෝගී කරගෙන රටට අවශ්‍ය ඒ නියමිත එන්නත ඇනුම් කරන්න. කිසිම ඉදිරි සැලැස්මක් නැහැ. කිසිම ඉදිරියේ ඇතිවිය හැකි භයංකාර ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් නැහැ. ජනතාව ගැන හැඟීමක් නැහැ. හැඟීම තියෙන්නේ තමන් ගැන පමණයි. තමන්ගේ පෞලේ සමාජිකයන් ගැන පමණයි. තමන්ට සමීපව සිටින ගජමිතුරන් කල්ලිය ගැන පමණයි. මේ රටේ සමස්ත 120ක් වූ ජනතාව අද අනාථ වෙලා හමාරයි. එන්නත් කිරීම වෙනුවට කොවිඩ් ආසාදිතීන්ට ලබා දිය හැකි ඉන්හෙලරයක් ඊශ්‍රායලයේ විසින් සොයාගෙන ඇති බව අද එරට මාධ්‍ය වාර්තා කළා. ගෝලීය කොවිඩ් වෛරසයේ මර්ධනය වෙනුවෙන් මේ වන විට විවිධ එන්නත් සෛනිකව අත්හදා බලා ලෝකයේ පුරා එන්නත් කරණය ආරම්භ කර තිබෙනවා. ඒ අතුරින් ඔක්ස්ෆර්ඩ්, ඇස්ට්‍රාසෙනිකා, ස්පුටනික් ෆයිව්, ෆයිසර්, මොඩේනා හා සිනෝවෙක් එන්නත් ප්‍රධාන වනවා. එවැනි පසුබිමක එන්නත් කරණය වෙනුවට කොරෝනා වෛරස් ආසාදිතයින්ට ලබා දිය හැකි ඉන්හෙලරයක් පිළිබඳ ඊශ්‍රායලෙන් වාර්තා වනවා. එම ඉන්හෙලරය ආශ්වාස කිරීමෙන් කොරෝනා ආසාදිතින් දින 5ක් වැනි කෙටි කාලයක් තුලදී සුව ලැබෙන බවටයි වාර්තා වන්නේ. අදාළ ඉන්හෙලරය ඊශ්‍රායලයේ මහාචාර්යවරයෙක් විසින් නිපදවා ඇති අතර එය පුද්ගලින් 30 දිනකට ලබා දී තිබෙනවා. ඉන් ආසාදිතින් 29 දිනක දින 3ත් 5ත් අතර කාලයකදී පූර්ණ සුව ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. කොවිඩ් ආසාදිතයෙකු එම ඉන්හෙලරයක් සම්පූර්ණයෙන්ම ආශ්වාස කිරීම කොවිඩ් ආසාදිතයෙකු සුව ලැබීමට ප්‍රමාණවත් බවත් කොවිඩ් වසංගතයට එරෙහි එහි ආරක්ෂාව 96%ක් වන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙනවා. ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය මහා සංඝරත්නය ප්‍රමුඛ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා.
මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව බෝධි ප්‍රාකාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තැන්පත් කෙරෙන පූජා වස්තු සහ මුල්ගල 100ටගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ ඉටු කිරීම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ මහතාට බාර දුන්නා. ඒ අනුව බෙල්ලන්විල බෝධින් වහන්සේ සංරක්ෂණය කිරීමේ කටයුතු සුබ මොහොතින් ආරම්භ වුණා. බෙල්ලන්විල බෝධින් වහන්සේ ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් හටගත් දෙතිස්පල රුහ බෝධි අංකුරයකින් රෝපිත බව සඳහන්. මෙම අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්යාණී සෝමග්‍රේ ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමිපාණන් බෙල්ලන්විල රජමහා විහාරාධිපති සිංගප්පූරුව බෞද්ධ පුස්තකාලයේ නිර්මාතෘ හා ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් නාරාහෙම්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්ත්වේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියා. අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු කථානායක කරු ජයසූරිය හිටපු අමාත්‍ය රවි කරුණායක ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතුරුන් මෙන්ම ගුවන් නාවික හමුදාපතිවරුන් හා ආරක්ෂක ප්‍රධානින් බැතිමඳුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මම නම් මේ පාස්කු ප්‍රහාරය ගැන කල්පනා කරන්නේ උතුරෙන් කෑල්ලක් කැඩනවා එක්කම වගේ ඔය බටහිර වෙරළේ වැඩියෙන් ඉන්නේ කතෝලික පින්වතුන්. ඒගොල්ලන්ව බය ගන්නලා බටහිර වෙරළ ක්ලියර් කරගෙන පිරිසිදු කරගෙන ඒගොල්ලන්ට ඕන හැටියට නැගෙනහිර වෙරළ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒගොල්ලන්ට බලයක් තියනයි කියලා. මේ දෙකම එකතු කරලා උතුරේ රාජ්‍ය වගේම තවත් රාජ්‍යයක් බිහි කරවන්න කිසියම් කුමතරණයක් තිබුණා වෙන්න පුළුවන්. ඒක අවාසනාවකට අවශ්‍ය ඇයිට මේ වෙලාවේ කියවන්න බැරි වුණා. ඒ නිසා අපේ රට බරපතල අවාසනාවන්ත තත්ත්වයකට පත් වුණා. එතකොට මේ රටේ ප්‍රදේශයක නිදාස නැති වෙලා මුළු රටේම නිදාස නැති වෙන්න තිබිච්ච අවස්ථාවක නිර්භීතව ඉදිරිපත් වෙලා රට බේරා ගැනීමට ඉදිරිපත් වෙලා මේ කාර්ය ඉටු කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් මේ අවස්ථාවේ පූජ්‍ය වස්තුන් තැන්පත් කිරීම එතුමාගේ ප්‍රධානත්වයෙන් සිද්ධ කිරීම අපි කල්පනා කළා. අපි හැමදෙනාම කල්පනා කළා එතුමාගේ අතින් මේ කාර්ය එතුමාගේ ප්‍රධානත්වයෙන් සිද්ධ කරන්න ඕනයි කියලා. ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයේ මාර්ග අධ්‍යාත්මික සම්පදාක් වන බෝධීන් වහන්සේගේ අලුතින් මතුවී ඇති අංකුර සහ මුල් ක්‍රමානුකූල වැඩිම පිණිස ප්‍රමාණවත් අවකාශ ලැබෙන පරිදි ඇතුළු ප්‍රාකාරය සහිත මළුව පුළුල් කර ඉද උචිත පරිදි පළමු ප්‍රාකාරය සදාවතුන්ගේ වන්දනාමාන පුද පූජා සඳහා පෞරුණික බෝධි ප්‍රාකාර සහ බෝධි සංරක්ෂණයේ පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් මත විශාල කොට ඉදිකිරීම තුළින් බෝධින් වහන්සේ චිරත් කාලයක් ආරක්ෂා කර ගැනීමට අවකාශ සැලසෙන බුදු විභාගයක් ඉටු වෙනකොට හඳුරන්නේ අපි ඔක්කොම ඉන්නේ බෙල්ලන්විලට. ඔය ඉතින් ඇවිල්ලා තමයි බෙල්ලන්විල වැඳලා තමයි විභාගෙට ඊළඟ දවසේ යන්නේ. ඉතින් ඒ වගේ සම්බන්ධතාවයක් අපිට බෙල්ලන්විලත් එක්ක තියෙනවා. ඒ නිසා අපි අද නායක ස්වාමින් වහන්සේ විශේෂයෙන් නම්බුවකින් විහාරස්ථානය ගොඩනගන්න සූදානම් වීම ගැන අපේ ගෞරවය මේ අවස්ථාවේදී අපි පුද කරනවා වහන්සේට. පක්ෂය ගොඩනැගීමට මහත් වෙහෙසක් දැරූ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතු නායකයෙක් බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. ඒ රඹුකන් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමේ. පක්ෂය දේශපාලන සම්ප්‍රදාය වෙනස් කරමින් අද ඔබ තමුන් නාන්සේලාගේ ගමට එන වැඩපිළිවෙල ආරම්භ කරන්න. මේ වැඩසටහන ආරම්භ කරන්න මේ පක්ෂයට ශක්තියක් වුණ අපේ පක්ෂයේ සංවිධායකතුමන් බැසිල් රෝහණ රාජපක්ෂ මහත්මයා මේ අවස්ථාව ඉතාමත් ගෞරවයෙන් අපි සිහිපත් කරමින් විශේෂයෙන්ම මේ රඹුකන් ආසනයේ අපේ සිව්වසර සම්මේලනයේදී අපි යෝජනාවක් හැටියට ඉදිරිපත් කරනවා. එතුමා අපේ පක්ෂයට නායකත්වය ලබා දුන්නා වගේම අපේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පුජන පෙරමුණේ කණ්ඩායමටත් නායකත්වය ලබා දෙන්න අපිත් එක්ක පාර්ලිමේන්තුවට සම්බන්ධ වෙන්න කියලා අපි ඉල්ලීම කරනවා. එතුමා ජනාධිපතිවරයෙක් පමණක් නෙවෙයි 3/2 බලයක් මේ මැතිවරණ ක්‍රමවේදයට අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට 3/2 බලයක් ලබා ගන්න ආණ්ඩුවක් පිහිටවල තියෙනවා. දැන් ජපානයේට මම සොයලා බැලුවා මේ කොවිඩ් එන්නත දීලාද කියලා නැහැ. වෛද්‍යවරුන්ට දෙන්න පටන් ගන්න අප්‍රේල් මාසේ. ලෝකයේ අංක එකේ සුපිරි රටක් විදියට කතා කරන ස්විට්සර්ලන්තයට කතා කරලා බැලුවා. මේ එන්නත දීලාද කියලා නැහැ. ඒගොල්ලෝ ලබලා දෙන්න පටන් ගන්න මැයි මාසේ. හැබැයි අපේ රට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් උත්සාහ කරන්නේ කොවිඩ් එන්නත දීලා මුළු රටම ආරක්ෂා කරන පළමු රට බවට මේ ලංකාව පත් කරන චේතනාව ඇතුව තමයි මේ නායකත්වයේ කටයුතු කරන්නේ. කොළඹ වරායේ ජැටිය දෙන්න කිසිම වෙලාවක සැලසුමක් තිබුණේ නැහැ. ජනාධිපතිවත් අගමැතිතුමත් කිව්වේ පහුගිය ආණ්ඩුවෙන් ගිවිසුමක් අත්සන් කළා තියෙනවා. ඒකට මොකද්ද කරන්න කියලා කමිටුවක් පත් කරා.
ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේදී අගමැතිතුමා කිව්වා මේක අපි කොහොමවත් දෙන්නේ නැහැ කියලා. විකිනිල්ලට විරුද්ධයි ඔබත් අපි ජනාධිපතිතුමා. ඉදිරියේදී අපිට මුහුණ පාන්න වෙන තවත් අභියෝගයක් තමයි මේ ජාත්‍යන්තරත් එක්ක තිබෙන ඒ ජාත්‍යන්තර අභියෝගත් එක්ක මුහුණ පාන්න වෙන. එන මාසයේ වෙනකොට අපේ ජිනීවා සැසිවාරයේ පවත්වනවා. දැන් මේ සැසිවාරයේදී ලංකාවේ මානව හිමිකම් විශේෂයෙන්ම යුද්ධයේ අවසන් කාලයේදී මානව හිමිකම් තත්ත්වය ගැන තමයි මේ කට්ටිය කතා කරන්නේ. महाकुम सारिस्तुमिय अपने वार्ता वाक्य वेला तिबेनवा ये वार्ता वो तमुन्नां सेला अध्ययन करला बेलुवत्ते हैं मैं कि पिटु दाहतरक में तरे वार्ता वे तिबेनवा नमुत एत्तर में पिटु देखा हमारा ही तिबेनने में युद्धे आवसान काले मुनुवाद वेला तिबेनने किया था ये योजना माला वे दी अपने इतुमियर दीला तिबेन ये वरमट वड़ा वड़ की हिला तिबेन එළඹෙන මහා මැතිවරණයේදී නෙසකේන්ම එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටවන බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ගාල්ල බලමණ්ඩල රැස්වීමට එක් වෙමේ. අපිට පාර්ලිමේන්තුවේ පුරවලා විශාල කැරලිකමක් තිබ්බනම් අපිට සියලු දෙනාටම ඇත්තෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ගිහිල්ලා සජිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපිට පාර්ලිමේන්තුවේ ගිහිල්ලා ඉඳ ගන්න තිබ්බා. හැබැයි පාර්ලිමේන්තුවේ අසුන නෙමෙයි වටින්නේ. අපිට මේ පක්ෂ එක්සත් ජාතික පක්ෂය වගේ. එහෙනම් මේ පක්ෂය අනිවාර්යයෙන්ම අපි ආරක්ෂා කරන්නේ. එහෙනම් ලබන මැතිවරණයේ නිමිතුන්නි අනිවාර්යයෙන්ම අපි මේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් අපි හදනවාමයි. මේ ආණ්ඩුව තව අවුරුදු 3ක් ඉකියොත් ඇත්තෙන්ම මේ රටක් අපිට විතුරු වෙන්නේ නැහැ. අද ලංකාවේ දේශපාලන නායකයෙක් ඉන්නවා නම් ඓතිහාසික රටක් ගොඩගන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමේ නායකයෙක් ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා කිව්ව එක ගන්න මේවා. ආසියානේ නායකයෙක් ඉන්නවා නම් රනිල් වික්‍රමසිංහ विदेश प्रतिपत्ति मगेन मेरठ पवतीन गटल उत्सन्न बव पार्लमेंट मंत्री वेलु कुमार महता पवसनवा यद विपक्ष नायक कार्यालय प्रवति माध्य हम एक චීන එක පැත්තකින් මේ රට තුලට රිංගගෙන චීනයට ඒ වාසිය ලබා දෙනකොට මේ ඉන්දියාව සමග ප්‍රශ්නයක් ඇති වෙනකොට ලයිලයියේ පකිස්තානයේ අගමැතිතුමාව මේ රට තුලට ගෙන්න ගන්නවා රට තුලට ගෙන්න ගන්නව පමණක් නෙවෙයි පාර්ලිමේන්තුවට ගෙන්න ගන්නවා මේ විදේශ ප්‍රතිපත්තිය තුල ඇවිල්ලා තියෙන ගින්දරට පෙට්‍රෝල් දානවා වගේ වැඩක් තමයි මේ රජය ගෙනියන්නේ අපි දැන් ආණ්ඩ වෙලා තියෙනවා මේ ආණ්ඩුවේ නායකයා කවුද කියලා අපි දැක්කයි පෙරේද අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී පවසනවා කොවිඩ් වලින් මරණයටපත් වෙන මේ මුස්ලිම් ජනාසා භූමි දානය කරන්න අනුමැතිය දෙනවා කියලා. එතනින් පැයක් ගානක් යනකොට සුදර්ශිනි ප්‍රනාන්දුපිල්ලේ රාජ්‍ය ඇමතිතුමිය කියනවා නෑ නෑ එහෙම මේ අවසරයක් ලබා දීලා නෑ මේක තාක්ෂණ කමිටු ආරා තමයි අපි තීරණයකට යන්න ඕනේ කියලා. ආණ්ඩුවේ පසුබිම මන්ත්‍රීවරු කියනවා එහෙම කොහොමද භූමි දානය කිරීමට අවසර දෙන්නේ කියලා. එතකොට අපි ආනවා අගමැතිතුමාට වැඩි උඩින් කවුද තීරණ දීඳු තීරණ ගන්නෙ කියන එක අපි ආණ්ඩ වෙනවා වනසතුන් හේතුවෙන් බොහෝ පීඩා විඳින ගම්වාසීන් පිරිසක් පිළිබඳ තොරතුරු අපට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිතලාන ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි ගිරිතලාන ගම්මානයයි
බැලූ පැල්මට ගම්මානේ සුන්දර වුණත් ගම්මානේ ජීවත් වන ගම්වාසීන්ගේ තවත් එක් අසුන්දර කතාවක් මේ. වල්ලුනන්, මුවන්, රිලවුන්, මොනරුන් වැනි සතුන් නිසා ගොවීන්ගේ වගාවන් විනාශ වී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. කියල් ලස්සයක් විතර වී දැන් කරුවා මම අස්සද්දල්. ඉතින් මේ අස්සද්දල වැඩ කරුවා දන්නම දෙයක් නෑ මෝයි ඌරුයි රිලවුයි මොනරුයි තේරම ඇදී සම්පූර්ණ විනාශ කරලා තින්නේ මොකවත්ම ගන්න දෙයක් නෑ. ඒ වගේම වල් ඌරෙකු විසින් බෝංගම ගම්මානයේ පුත්කලයෙකු සපා කැම හේතුවෙන් ඔහු බරපතල ලෙස තුවාල ලබා තිබුණා. මෙහෙතුවෙන් වගකිව යුතු බලධාරීන් මේ පිළිබඳ විසඳුම් ලබා දිය යුතු බවටයි ගොවීන් පවසන්නේ. කනේ තියෙන කරාමතික රත්තරම් බඩු ටික තියලා තමයි මේ වගා කරන්නේ. අපි මේ වගේ ණය ගෙවා ගන්නවත් අපිට විදිහක් නැහැ ඉතින්. ගොවියන්ට ඉතින් ජීවත් වෙන්න විදිහක් නැහැ. ඇත්තටම ඉතින් ගොවිතැනින් ජීවත් වෙන මිනිස්සු ගොඩක් ඉන්නේ. ඌරු හානිය නිසා තමයි මේ බාණු කරට කජු දැන් ඔක්කොම ගලවලා උදුරලා දානවා. මම කවත් නැහැ. නිකන් මහ පොළොව විතරයි තියෙන්නේ. රැක්කා රකින්නත් බෑ. ගේ වැවුත් වහලේ අස්සේ ගේ ඇතුළට රිලා. ගේ ඇතුළේ දෙයක්වත් අපිට තියාගන්න බත් මුට්ටියක්වත් අපිට ගෙවල් අස්සේ තියාගන්න බෑ. අභව ප්‍රාප්ත රංගන වේදී ජයලා රෝහණ මහතාගේ දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා කොළඹ 7 සුදර්ශී ශාලාව වෙත අද එතුමන්ගේ දේහය රැගෙන එනු ලැබුවා. අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලා රෝහණ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා කොළඹ 7 සුදර්ශී ශාලාව වෙත අද පස්තරු 4ට පමණ රැගෙන එනු ලැබුවා. මහජන ගෞරවය සඳහා හෙට පස්වරුව දක්වා දේහය එහි තැන්පත් කර තිබෙන අතර හෙට දින බොරැල්ල සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ. මිය යන විට 56 වන විහිේ පසු වුණා. රංගන ශිල්පියෙකු ලෙස පමණක් නොව නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ගුවන් විදුලි පිටපත් රචකයෙකු මෙන්ම වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස ඔහු කලා ශාස්ත්‍රයට දැක් වූ දායකත්වය අතිමහත්. ප්‍රහසන කලා ශිල්පියෙකු ලෙස සිය රංගනය තුළින් සිය ප්‍රේක්ෂකයින් සිනාසයුරක කිල් වූ ජයලාල් රෝහණ මහතා ජීවන ගමනට පසුගිය 11 වනදා සමුතුන් අතර කලා ශාස්ත්‍රයේ බොහෝ දිනක් මෙන්ම දේශපාලඥින්ද ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිනවා. බොහෝ බැලුවේ නෑ ඔහුගේ විවේචනයන් තුළ කවුද යාළු වෙන්නේ කවුද හතුරු වෙන්නේ කියලා ඉතාමත් නිරුදේ ලෙස ඒවා විවේචනය කළා. ජයලාල් කියන්නේ ඉතාම හොඳ හතවතක් තියෙන මිනිස්සෙක්. ඒ කියන්නේ මිනිසුන්ට අනුකම්පා කරන, මිනිසුන්ගේ දුක තේරෙන, කරුණාවන්ත, එහෙම චරිතයක් එකම හොඳින්ම දන්න ජයලාල් රෝහණ වගේ පරාර්ථකාමී මිනිසුන් මේ රටේ වැඩි වැඩියෙන් බිහි වෙන්න ඕන යුගයකයි අපි ජීවත් වෙන්නේ. ජයලාලට මම හදවතින්ම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. රංගපෑම වෙන්න පුළුවන් නාට්‍ය කලාව වෙන්න පුළුවන් ඒ විශේෂ දැනුම බෙදා දෙන මිනිස්සු හරි අඩුයි සහ එහෙම පිරිසත් අඩුයි. ඉතින් ඒ අතරින් ජයලාල් කියන්නේ ඉතාම විශේෂී පුද්ගලයෙක්. ජයලාල් නැති අඩුව මම හිතන්නේ අපිට සෙසු කලාකරුව අතර සුවිශේෂී වෙනවත් ජයලාල් ජීවන රංග මණ්ඩලයෙන් බැහැලා ගියා. අපි දන්න දේ ඊළඟ පරම්පරාවට කියමු. කොයි වෙලේ අපි යයිද දන්නේ නැහැ. එයා එහෙමවත් කිව්වා. ඒක නිසා දන්න දේ කියලා දීලා යන්න. එතකොට උන් ඉගෙනගෙන අපිට යමක් කියාවි. අහවල් අය අපිට උගන්වලා ගියාය. මං කිව්වා මේකට නමක් දාමු සර්. නමක් දුන්නා. අහසින් වැටෙන දේ අහුලා ගන්න. අහසින් වැටෙන දේ අහුලා ගන්න අද ඔහු අපාතර නැහැ. අහස දිස බලන විට මා මිත්‍රය මට ඔබව පිළි. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් කොස්ලොන්ද පොලිස් බල ප්‍රදේශයේ අලුත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමක් සහිත ගංජා හේන් 2ක් වටලා තිබෙනවා.
එහිදී සැකකරුවන් සිව් දෙනෙකු දත්තරංගුවටගෙන නැතිබෙනවා. හැටන් දික්කෝයේ නගර සභාව යටතේ පාලනය වන දික්කෝයේ නගර සභාවේ දිනපතා එක් රැස්වන කැලිකසර නගර සභාවේ කම්කරුවන් විසින් කාසිරුනේ ජලාශයට හැටන් සිට ජලය ගලා බසින දික්කෝ ඇරට බැහැර කිරීම නිසා මෙවන විට දැඩි පාරිසරික ගැටලු නිර්මාණය වී ඇති බව වාර්තා වනවා. ගල්ල මාතර මාර්ගයේ මාගල ප්‍රදේශයේදී 58 හැවිරිදී රුසියානු ජාතික කාන්තාවක් බස් රථයක පාපූරුවෙන් ඇද වැටෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. නිරෝධයන් උපදෙස් අනුගමනය කරමින් ශ්‍රීපාදේ කරුණා කිරීමට මේවන විට දුම්රිය මගින් වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් පවසනවා. ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ අභිනව සභාපති ලෙස නීතිච ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පත්වීමෙන් අනතුරුව ඊට අදාළ නිල ලාංඡන පිරිනැමීම සිදු කර තිබෙනවා. AP සරවණමුතු ක්‍රීඩාංගණයේ පිහිටි විනිසුරුවන්ගේ සංගමයේදී ටෙක්බූල් ක්‍රීඩාව ප්‍රථම වතාවට උතුරු පළාතේ හඳුනා දීමේ සමාරම්භක උත්සවය පසුගියදා පැවැත්ුණා. ඒ වැල්වැටිතුරේ ප්‍රදේශයේදී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් යලිත් හමු වෙමු රාත්‍රියේ 9:35ට. සුබ සන්ධ්‍යාවක් ඔබට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.